නමෝතස්සෙ භගවෙතු අරහතු සභභ දමමිසු අප අපටි හතඥාන චාරස්සෙ දස බලධරස්ස චචුවිසාරඥ ගේෙවිසාර දස්සෙ. ස සතුතුතමස ධනමසරස දම්මරජස්ස දම්නමසාස තথගtaස සහ සම සමබබදස්ස නමතස්ස භගවෙතු වරහතු සබදනමස අපපටි හතඥාන චාරස්සෙ දස බලධරස්ස චතු වීසාර ජෙවිසාරය දස්සෙ සභභ සතුතුතෙ මස්ස ධඳමිසරස්ස දම්මරාජස්ස දමමත් සාමිස තතාාගතස්සෙ සබබයුණු. සම්මා සමබුද්බුදස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබබධනමිසු අප අපටි හදඥානචාරස්සෙ දස බල දරස්ස චචුවිීසාරජ ජෙවිසාරෙදස්ස. සබබ සතුතුත මස්ස දමමිසේරස්ස ධම්මරාජස්ස දමසාමිස තතාගතස්ස සභබඥඥුණු සමමා සමම්බුද්බුදස්සේ. සද්ධර්මශරාාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානං වෙන්නේ ලෞතුරාභාග්‍යතුන් වහන්සේ විසින් ලෝක සත්ව්‍යයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනාකොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩාඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදිව මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් ඒත් තුළින් සුගතිගාමී වූ පරලොවායිතිභවයකින් සැනසෙන්ඩත් අවසන ප්‍රාර්ථනා කරන බෝධීෙන් අමාමහනිවනින් සැනසෙන්ඩත් මේ කුසල ධර්මයන් හේතුවේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙ. පෙන්නතනයාද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මේ දිනවල සාකච්ඡා කරගෙන නාපු මාතෘකාව මයි අපි සාකච්ඡා කරන්නේය දක්කින විභංග සූත්‍ර අට්ට කතාව. අ්ටකතාවට අනුව සිදුකරන හතරවෙනි ධර්ම දේශනාව පහුගේ ධර්මදේශනාව නිමාකරන්ට යෙදුනි පෞද්ගලික දාන දාහතර පිළිබඳව කරුණු සාකච්ඡා කරමි අපි සිහිපත් කළා මෙ පෞද්ගලික දාන දාහතර ත්‍රපිටකේ ලැස්තුගත කරනකොට භාග්‍යතුන් වහන්සේට පිළිගැන්ුවන පෞද්ගලික දානය ඉඳලා පල්ල හැට තමයි සඳහන් කරන්න ඕනි. නමුත් ආනිසංස ගැන කියනකොට පල්ල හැනිඳලා ඉහලට තමයි ආනිසංස සඳහන් කරන්නේ එමන අපි මේ ආනිසංස පිළිබඳවයි නිසාකච්ඡා කරමින් හිටිය. තෙරිසං සතෙකුට දෙන දානය අනාගතය උපදින ආත්ම සීයක විපාක දෙනවා කියන කාරණාව අපි පැහැදිලි කළා. එතුොට කොහොම තිරිසංසත්තුන්ට දුන්නහමද ආනිසංස ලැබෙන්න්නේ කියන කාරණාවත් සාකච්ඡා කළා. ප්‍රතජ්ජන දුස්සීලයාට දෙනදානේ. මොකක් දෙ කියන කාරණාවත් සිහිපත් කළ ප්‍රතජ්ජන දුස්සීල කියලකන්නේ තිසරනත් නෑ පන්සිලිත් නෑ. ධර්මකාරා මෙහෙම පැහැදිලි කරහම් තමන්ටත් තමන්දිහාම බලන්න්න පුළුවන් මේ ලැයිස්තුවේ මම කවුද එ කාරණාව සාකච්ඡා කරමින් හිටිය ප්‍රතජ්ජන සීලවන්ත කියන කාරණාව ප්‍රතජ්ජන සීලවන්ත කියල කියන්නේ අපිට හොඳකිෙනෙක් හැබැයි බුද්ධහගම මේ හැටියට අපිත් පෘතජ්ජනයින්නේ ඒ නිසා අපිට ඒගොල්ලු සිල්වත් වගේ ඇ මේ ශසනය හැටි ඒගොලු සිල්වත් නෙමේ පෘතත්් ජන සීලවන්ත කියන්නේ එකයි තව විදිහකට කිව්වොත් අපි සාමාන්‍යයෙන් අපේ ගමේ ගෙදර කාටවත් කරදරයක් නැති හොඳ මිනිහෙක් කියල කියන පිරිසක්කින්න අපිට පේන්ට තමයි කරදරයක් නැති ක ඉන්න සත්තුන්ට කරදර කරන්නෙත්නෑ. වැවේ ඉන්න මාලුන්ට කරදර කරන්නෙත් නෑ ප්‍රාණගහතයක් කරන්නෙත් නෑ. එහෙම වනාට මදුරුවෙක් වහෝත් මරණවා කෝමියෙක් ඇවොත් මරණ. ගෙදරට සරපේක අවුත් මරණ. දිවි හිමියෙන් ප්‍රාණ ගාතයෙන් වලකිනව කියල පොරොන්තුක් නෑ මේවාගේ මේ පන්සිල්ම ගැන කතා කරනකොට දිවිහිමීෙන් කරන්නෑ කියලා පොරොන්දුවක් නෑ අවස්ථාවක් ආවොත් කර එයා තමයි පෘතජ්ජන සීලවන්ත කියන්නේ. එහෙම කෙනෙකුට කෑමවේලක් දුන්නොත් අනාගත ජීවිත කොච්චරක් අපිට විපාක දෙනවද අනාගත ජීවිත ලක්සේක විපාක දෙනවා කට ආවිශ්‍යය වර්ණය සැපය බලය පටිබාන මේ පහම විපාක දෙනවා. අවුරුදු ලක්ෂයක් පුරාවට මේ කාරණ පහම එකකින් ලක්ෂේ ගාන පාක දෙනවනී ආවිුෂයත් ලැබෙන ආත්ම ලක්ෂකම වර්ණයත් ලැබෙන ආත්ම ලක්ෂකම සැපත් ලබ බලයත් ලැබෙන පටිභානයක්ත් ලැබෙන එතකොට මේ පෘතජ්්‍යන සීලවන්ත එහෙම කෙනෙකුට කෑමවේලක් දෙනකොට අපි එයාගෙන් මොනවහරි බලාපොරොත්තු වෙනවන මේ අනිසන්සය ලැබෙන්නේ නෑ කියඩකු පිනතිනී දැන් දරුවට කෑම දුන්න කියලා මේ අනිසංසය ලැබෙන්නේ ද දරුවගෙන් මගේ බලාපපුරොත්තුවක් තියෙනවමන අපිට බැරිවන්න දවසක මේ ගොල්ලො අපට සලකයි. එක මේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. තත්ව තිරච්චාන ගතේති යන් ගුණවසේන මෙ තිරිසන් සතුන්ට දෙනකොටයි මේ කාරණාව කියන්නේ කියල කියනවා එතනින් එහාට මේ දාන ඔක්කොටම ගැන සඳහන් කරනවා. ගුණවසේන ගුණේ ගැන සල කලා දෙනවනම්. උපකාර ගසේන උපකාරය ගැන සල කලා දෙනවනම් පෝසනත් අන්දින්නං එදං නගහිතං ගුණවශයෙන් උපකාර වශයෙන් පෝෂණය වශයෙන් හරි ගෙදර ඉන්න සතාට දුන්න කියලා ආනිසංස ැබෙන්ෙන්නේ නෑ කියලකෙන්. එතකොට පිනැති ඒ කාරර්ණාව එතනින් එහාට පැහැදිලි කරලා තියෙනවා අනිත් දානවල් ආනිසංසත් දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමෙට්ම තමයි කියලා එ නිසා ගෙදර ඉන්න දරුවට අපි ආහාර දුන්න කියලා අපිට ඒ ආනිසන්සේ ලැබෙන්නෑ මොකද වයසට ගිය හම මේ ගොල්ලු අපිව බලාගනී අපිට සලකයි කියන බලාපොරොත්තුවත් අපිගාව තියෙනවා. අනාගත ප්‍රයෝජනය දරුවන්ගෙන් ලබන්්ඩ බලාපොරොත්තුවයෙන් තමයි මේ පෝෂණ කරන්න මේ උගන්නන්නේ බිරිඳට දුන්න කියලා ස්වාමිය අට දුන්න කියලා තව කෙනෙකුගේ ධානයක් තියෙන්න්න පුළුවන් රාගයේ නිසා යම් කාන්තාවත් යම් පුරුෂයකුට යමක් දෙන්නඩ පුළුවන් රාගසිතිං යුක්තව යම් පුරුෂයක් යම් කාන්තාවට යමක් දෙඩ පුළුවන් රාග සිතිං යුක්තව ඒ අයියට මේ නිසන්සේ හම්බෙන්නත් හම්බෙන්න්නෙත් නෑ එහෙමන කිසිම බලාපොරොත්තුවක් ප්‍රයෝජනයක් නැතුව අත්හැරලම දෙන්ඩුවනේ. හෙමදුන්න හමයි මේ නිසන්සේ ලැබෙන්න්නේ කියෙන කාරණවයි මෙතන සඳහන් කරන්න ඒලකට පිඳ දෙන සඳහන් කරන්නේ කාමයෙහි වීතරාගී බාහිර තවසා කාමයහි වීතරාගී රාගයක් නෑ කාමයහි පිළිබඳ ඇල්මක් නෑ. අහසින් තමයි යන්නේ දෙහානලාබී තවසෙ. මතක තියගැන්්ඩෝන මේ කතාකරපු කාටවත් තිසරණ නෑ කෘතජ්ජන දුස්සීලගේ ලබි කියෙෙනටත් තිසර බොහෝ වෙලාවට නෑ එනම් මේ තවු සටත් නෑ නමුත් එහෙම තවසෙක් මොනගැහිලා දානයක් දෙන්ඩ ලැබුණොත් අපිට එහම කෙනෙක් මොුණගහෙන එකක් නෑ මේ කාලි නමුත් ලැබුණොත් අනාගත ජීවිත කෝටියක් විපාක දෙනවා. එමතවසසිකුට කෑමවෙලක් දෙන්න ලබන අනාගත ජීවිත කෝටියක විපාගතිෙනවා. ඊළඟට සඳහන් කරනවා බින්නතනී සෝවාන් මඟට පිළිපන් තතාගත ශ්‍රාවකයා මෙන්න තිසරණ තියෙනගෙනෙක් කම්බේෙනවා. සෝවාන් මඟට පිළිපන් තතාගත ශ්‍රාවකය කෙනෙකුට තිසරණ තියෙනවනං සෝවාන් මඟට ප්‍රවිෂ්ටයි කියල තමයි කියන්නේ. තිසරන තියෙනවා කොච්චරක් අනිසන් සැලැබෙනවාද තිසරණ තියෙන කෙනෙකුට කෑම වෙලක් දෙඩලෙමු අනාගත ජීවිත අසංකෙයියැයි. අසංකෙියන් අපො මෙයියන් කියල කියන්නේ. අනාගත ජීත අසංකෙයියන්. එද ඇයි එතිෙන්ට අපප මෙයියියන් කියල වචනයක්කාී. අසංකයිය කියල කියන්නේ එදා කාලේ ගණන් කරපු ලොක්කුම ඉලක්කමනි එතකොට ඒ ඉලක්කමෙන් එහාට ගානක් නෑනේ වෙන ගානක් නෑ එතන එහට එනිසා එතනින් එහට කියන්ඩවෙෙන ප්‍රමාණයක් නෑ කියල තමයි නිසා අසංකේයන් අප මේයන් කියල තමයි එතන සඳහන් කරලා තියෙන තිස්සරණ තියෙනවන භාගිතුන් වහස සරණ ගිහිල්ල ඉන්නේ. ධර්මරත්නය සරණ ගිහිල්ල ඉන්නේ. ආරෙමහා සංගරත්නය සරණ ගිහිල්ලයින්නේ. එහෙම කෙනෙකුට දන්දුන්නොත් දුන්න කෙනාට ලැබෙන පලේ ගැනයි මේ කියන්නේ. එතකොට පින්නතින හිතන්ඩකු කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ල ඉන්නව නම් තමන් අවට ඉන්න අට ොනතරන් ලාබය ඇත්ද කියලා. නිතර නිතර දේශනාවල් වල පැහැදිලි කළා මේ ශාසනයේ ආත්මාර්ථකාමී බව ඉතාම උසස් විදියට අගේ කරනු ආත්මාර්ථකාමිත්තේ හැබයි අපි අර සාමාන්‍ය කියමනට කියනම ආත්මාර්ථකාමීේ කියල එයා ගැන නෙමෙ මේ කතා කර තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් කරගන්න කෙන සතර අපායට නොයා සුගතියට යන්ඩ පාරහදාගන්න කෙන ආත්මාර්ථකාමයා එන හැම කෙනෙක්ම ආත්මාර්ථකාමී වනොත් හරි කැමතිී මේසාසන එකන හැම්ම කෙනෙක්ම තමන්ගේ යහපත උදාකරගන්න මමුලින් කිව අපි සාමාන්‍යීහිතන ආත්මාර්ථකාමීයන මෙමේ කියල එදට හැමෝම එහෙම වෙනවනන් ඒ හැමෝම ඒ යටතේ පරාර්ථකාමිත් වෙනවා. හැබ ඔබ පරාර්ථකාමී වන්නඩ අමුතුයෙන් වෙහෙසෙන්ඩ ඕන නෑ. ඔබ කළ යුත්්‍යාත් මාර්ථකාමීයෙක් වෙන එක. ඔබ නිකම්ම පරාර්ථකාමිෙක් වෙනවා. හිතන්නක අපේ පිඳතුන උත්සාහ කරනවා නිෙවැරදිව තෙරුවන් සරණයන්ට උත්සාහ කල තිසරණය පිහිටනවා. ඒ පිහිටපු කෙනට හදිසියේ කෙනෙක් කෑමිකක් ගෙනල දෙනවා. මම බලාපොරොත්තු නත් නැතත් ඔහු බලාපොරොත්තු වනත් නැතත් ඔහුට ලැබෙන ආනිසන්සේ කොහොමද අනාගත ජීවිත අසංකෙයියක් කෑම ලැබෙනු. කෑමිහිගෙන ආයුෂයේ ලැබෙනු වර්ණය ලැබෙන සැපය ලැබෙනවා බලය ලැබෙනවා පටිභණය ලැබෙනවා. අනාගත ජීවිත අසංකෙයියක් ඒ පුද්ගල ඇයට. මේ පංචවිද කාරණාව අඩුනැතුව ලැබෙන්ඩ හේතුවනේ තමන් තිසරණ සරණ ගෙල්ල හිටපු හින්දනි. එතකට පරාර්ථකාමිත්‍යය වෙනුවෙන් මට කැපකිරීමක් කරඩ වනේ නෑනේ. මම කරගත්තේ මට මට යහපතක් මම මට යහපතක් කරනගොට අනුන්ට යහපත ඉේ ඉබේම සැලසිලා. ආත් මාර්තයෙන් පරාර්ථය කරා යන ගමනක් සම්බුද්ධ ශාසනය තුළතියි. යි තරං නිර්මල දෙතකොට. ඊළඟට පිනදින හිතන්නකු මේක කොච්චර වටින තැනක් ද කියලා. දැන් අපි කියමු අපේ මංගල උත්සවයක් තියෙනවා. ඒ මංගල උත්සවයට අපි ආරාධනා කරලා තියෙනවා එක්දස් එක් දෙනෙකුට එක්දස් එකත් අපි උත්සවයට සම්බන්ධ වෙනවා. මේ එක්දස් එකෙන්, දාහක්ම පෘතජ්ජන සීලවන්තයි කියමු දාහක්ව පෘතජ්ජන සීලවන්තයි. එක්කෙනෙක් ඉන්නවා තෙරුවන් සරණ ගපු කෙනෙ. එක් දස් එක්වනිය තෙරුවන් සන්න ගපු කෙනෙ තැන්ඟ තට ප්‍රතජ්ජන සීලවන්තයෙකුට කෑමවේල අපේ උත්සවෙන් දුන්නහම එක් කෙනෙකුට දුන්නහම මටහම්බ වෙන්නේ අනාගත ජීවිත ලක්ෂේකට ආනිසන්සහි එතකොට ලක්සේ දාහෙන් ගුණ කරහම කීයක් වෙනවාද බිදු අටක් එෙනවා. ලක්සේ දාහෙන් ගුණ කරහම බින්දු අටයි නමුත් අර එක්වෙනිය තෙරුවන් සරණ ගිපු කෙනෙක්නේ. ඒ එක්වෙනියට කෑම වේලක් දුන්න නිසා මට අනාගත ජීවිත අසංකෙහි එකක දැන් අරල්. දා හටම කෑමදීලා ආනිසන් සහම්බවෙන්නේ එකයි බින්දු අටයි. අර එක්වැනියට කෑමවේල දුන්න අහම මට ආනිසන් සහම්බෙනවා එකයි බිින්දු එකසිය හතනිය. කොයි තරං ශ්‍රේෂ්ඨ ද භාගිතුන් වහන්සේ දේශනා කරපු බිම් මග. ලෝක සත්වයාට මොන තරං පිහිටක් වෙඩ පුළුහන් ජීවිතයක්ද මට තියෙන්නේ. නිසරවෙච්ච ඉලිකුල් වෙච්ච ස්ථීර නැති මගමැරිල වැටෙන පංචස්කන්දය. නමුත් මේක හරියට භාගිතුන් වහසකි දේශනාවට අනුව ජීවත් කෙරෙව්ුවොත් මම ලෝකයට මොනතරං යහපතක් කරලා මැරිච්ච කෙනෙක් වෙනවදය. මේ මැරෙන ටික දවසට ඒවිදිහ ජීවිතයක් පෝෂණයක කරෙන හිටියොත්. නිස්සරනා ද්‍යාශයෙන්ව සතුටින් මැරෙන්ඩ බැරිද. ද සමහර කෙනෙක් කතා කරන මම දානයක් දුන්න ලක්ෂයක් වියදැන් කළලා. මම දානයක් දුන්න පනස්දාහක් වියදැන් කළ. මම මේ මේ වගේ මහ මහදාන දීල තියෙනවා හරි ආඩම්බරය මිනිසු කතා කරනවා න සමහරයි. නමුත් පින්වදෙන ඊට වඩා වටිනවනේ ඒ ලක්සයක් වියදැංකරලා දන්දුන්න මිනිහගේ. ධනේ මහත්ඵල කෙරෙවේ තිසරණ තිබ්බ කෙනෙක් කම්භෙච්ච නිසාල. එනම් ඔබේ දානය ඔබට මහත්ඵල වනේ මම තෙරුවන් සරණ ගිහිල්ල හිට පුහිදන කියලා අපිට හැඟීමෙන් හරි එනවනේ. ගැත්තම් මහා දානයක් දුන්නගී වැට එක්කො දීලතින පෘතජ්්‍යන දුසීලයෙන්ට එහම දැත්ත ීල තින තද්ජන සීලවන්තායට. තිසරණ තියෙන කවරුවත් සමට හම්බෙලා නැතුවේ ඇති. එතකොට එම් තවා අනාගතයට යනකොට. අපිට එහෙමයි හම්බ වූ නොත් අපි කොච්චරාවාසනාවන්ත වෙනවද එමනේ ආගේහින්ද ලෝකට යහපතක් කරන්න ලෝකයට කල්්‍යානවිත රේක්වෙඩ පුළුහ තිසරන තියෙනවනං ඔහුට දුන්න හම අනාගත ජීවිත අසංකෙයියක් ආනිසංස තිසරනයි පන්සිලුයි තියෙනවනං එතනින් එහාට කියන්න ඒකම තමා හැවයි සඳහන් කරනවා අරට වඩා ආනිසන්සේ වැඩී කියලා වෙන කියන්න ගානත් නෑදන් අරයට තිසරණ විතරයි තිබුණේ මෙ අට තිසරනත් තියෙනවා සමහරට සිල් පද දෙකක් තියෙන පිට පන්සිල් කැඩුනට තිසරණ බිඳෙන්නේන ගිහි අයගේ පන්සිල් කැඩෙන්න්න බලුවන් ඉඳලා හිටල හැති කෙඩෙයින්නේ තිසරණ බිඳෙන්නේ. ඇැ සාමනේරයෙන් වහන්සෙනමකගේ පන්සෙල් පදයක් ැඩුණුත් තිසරනත් එක්කම ඉවරෙන. අන්නේ කයි තිසරණ සහිත දසසිල් සමාධං වෙච්ච ඔබ තිසරණ සහිත දසසිල් සමාධංවෙච්ච පොඩි හාමුදුරුවන්ට වන්තිී. ගිහි කෙනා වයසිනුත් වැඩි. දසසිලුත් අරගන ඉන්නේ. පොඩි හාමුදුරුවෝ වයසින් බාලයි හැබැයි දසසිල්. නත් අර වයිසිං වැඩි ගිහි කෙනා පොඩි හාගුරණට වඳිනවා යුතු අපේ දසසීලේට වඩා සාමනීර දසසීලේ හරි බැරෑරුමටක් හරි සංකීර්ණ එක ඒහින්දයි අපි වදී අංගේ නිසා තිසරනයි එකසිල් පදයෙකුයි තියෙනවන තිසරණ තියෙන කෙනාට දන්දුන්නට වඩා එකසිල් පදී තියෙනකින උසස්. දෙකක් තියෙනව වනන් තවඋසස් තුනක් තියෙනවන් තව්සස් පහමතියෙනවන තවත්සස්. තිසරණයි පන්සිලි තියෙන් නිසා. ඊළඟට පිනතින මෙතන සඳහන් කරන්නේ සෝවානාරයන් වහන්සේනේ සෝවානාරයෙන්න් වහන්සි ගැන කතා කරන්නේි ස්සරලා මෙතන අට්කතාව කතා කරනවා. තිසරණ සහිත තිසරන සහිත දස සිල්තියෙන කෙනා. තිසරණ සහිත සාමනේර සිල්තියෙන කෙන. ඊටත් වඩ උසස්. තිසරන සහිත උපසම්පදා සිල්තියෙන කෙනා. ඊටත් වඩ උසස්. උපසම්පදා වෙලාත් වත්ත සම්පූර්ණක භික්‍ෂුව වත්ත ස ්චුල්ල වග මහාවක්්ග පාලී භික්‍ෂූන් වහන්සේලා විසින් සම්පූර්ණ කරයේතු වත් පිවෙත් ගන සඳන්කරලතියෙනවා. මහන වෙලා විතරක්ම හිටියට මදී වතත් සම්පූර්ණ කරඩඕනේ. පැවිදි වෙලා භාවනාම කලා විතරක් මදිී වතත් සම්පූර්ණ කරඩඕනේ. ආදි බ්‍රහ්මචරියක සීලයයි, ආබි සමාචාරික සීලයයි කියල දෙකක් තියෙන. අපි ආරක්ෂා කරන සීලේ තමයි එතන ආදි බ්‍රහ්මචරියයක කියලකීවේ, ආභි සමාචාරික කියලකීවේ භාගිතුන් වවහසේ දේශනා කරපු වත් පිළිවිත් කොටසක්තියෙන. භාවනාවෙන් පල ලබන්ඩ නං ඒ වත්තිකත් සම්පූර්ණ කළටුවට. එන උපසම්පදා සීලයේ තියෙන කෙනා තවත් උතුම් උපසම්පදා වෙලා නිවැරදිව වතත් සම්පූර්ණ කරනවනං එයාට දෙනදානේ අරට වඩා අවුතු. වතත් සම්පූර්ණ කරන අතර උන්වහසේ විදර්ශනාවත් වඩනවනං වත් සම්පූර්ණ කරන භික්‍ෂුවට දුන්නට වඩා උතුම් එවන් භික්‍ෂුවට දුන්නහම විදර්ශනා ඥානමට්ටමට එක දියුණු කර තියෙනවනං. ව එහමන ඊළඟට සෝවාන් මාර්ගයට ආපු කියෙනා මේ කතා කරන්නේ සෝන් මාර්ගයට ආපු ගැෙන තමයි ඉනකට කතා කරන්නේ සෝවාන් වහන්සේට දුන්න දානේ සීමාවක් නෑ අතන ඉදළම සීමාවක් නෑ කතා කරන්නට. ඉති සෝවාන් වෙලා සකදාගාමි වීම සඳහා උත්සාහ දරමින් නං ඉන්නේ. සෝවාන් වහන්සේට දුන්න දානයට වඩා සකුෘදාගාමී වීම සඳහා උත්සාහ ක උත්තමයට දෙනදානී යුතු.ඒ උත්සාහ කරන උත්තමයට දෙනවට වඩා සකෘදාගාමීින් වහන්සේට දෙනදානය උුතුම්. සකෘදාගාමීන් වහන්සේට වඩා අනාගාමී වීමේ මඟට බැහැල ඉන්න කෙනට දෙනදාාන තවත්යු අනාගාමින්න් වහන්සර දෙනදානීට වඩාවුතු. අනාගාමී වෙලා නතර වෙලා ඉන්න කෙන ට නෙමෙයි අනාගාමී වෙලා රහත්වීම සඳහා වීර්ය කරන කෙනට දෙන දානයේ, අනාගාමීින් වහන්සිර දෙනදානීට වඩාඋතුම් ඒට වඩාවතුම් රහතන් වහසර දෙන දානය. එන රහතන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තුන් දෙනා වහන්සට දෙන ානය. මේ සාාසනයේ පරම දක්කිනෙේ යැයි කෙනකෙන්. ත්‍රාතන් වහන්සේෙන් පල් හැට දෙනදානයේ පරමදක්කිනේ ය කියන්නේ නෑ බුදු පසේබුදු මහරහතන් වහසල තුන්නමට දෙනදාන පරමදක්කිනේ යැයි. ආනිසංසකයනෙකොට රහතන් වහන්සට දෙනදානයට වඩා පසේ බුදුරජාණන් වහන්සට දෙන දානේ උතුම් පසේ බුදුරජාණන් වහන්සට වඩා ලෝතුරා බුදුරජාණන් වහසට දෙනදානේ සීමාවක් මාහිම පලයක් ප්‍රමාණයක් කතා කරන්නේ. ඇත්ත න ස්පසේ බුදුරජන් වහසිටත් දෙනවටත් වඩා සිය දහස් ගුණින්තු. එන ලැස්තුවට දක්වුණකොට උඩයි ඉඳල පහලට කියනවා ආනිසංස දේශනා කරනවට පහල ඉඳලා ඉහලට මේක සඳහන් කරනවා කියන කාරණාව පැහැදිලි කරලා තියෙන. ඊට පස්සේ පින්නතුනී දාන පලය පමණක්ම අදහාගෙන දුන්නොත් තමයි වටින්නේ. වෙන ප්‍රයෝජන බල නැහැ. දානඵලේ විතරයි යදහගන්න. එහෙම දුන්නත් තමයි දානයෙහි තාමත් ආනිසංස වැඩි ශ්‍රේෂ්ට බවට පත්වයෙන් එනකට පින්ඩතනී මෙතන විශේෂයෙන් සඳහන් කරනවා පංචසීලයේ පතිට්ටිතස්ස තතෝ උත්තරි මහප් පලං, දසසීලයේ පතිට්ටිතස්ස, තතෝ උත්තරි මහප්පලං ආදිි වශයෙන් කාා දක් වගෙන දක්වගෙන පැහැදිි කරනවා අරාපි මුලින් තාකරපු කාරණාව පන්සිල්ලොල ඉන්නවන එඒට ආනිසංස වැඩි තස සිල්තියන්වන ගිට වඩා වැඩි කියන කාරණාව අටකතාව තවත් යමුරට පැහැදිලි කරලා තියෙනවා ඊලකට පෙන්නතුන සඳහන් කරනවා තවත් විශේෂ කාරණාවක් මාර්ග සිතේ ඉන්න භික්‍ෂුවකට දන් දෙන්න පුළුවන්ද සෝවාන් මාර්ගය සෝවාන් පලේද පලස්ත හට දන්දෙන්ට පුළුවන් නමුත් මාර්ගය ඉන්න කියෙනහට දන්දෙන්ඩ එක ලෙසි වැඩක් නෙමේ. සාමාන්‍යෙන් කියන දන්දෙන්ට බැයි කියලා. මාර්ගස්තයාට දන්දෙන්ට බෑකිල කියෙන මොකද ඒක චිත්තක්ෂණකයින්නේ. මාර්ගඥානය කියන එක ඒ චිත්තක්ෂණිකයි. මාර්ගඥානයේ පහල වෙනවාත් එක්කම ස්න් පලේ ශක්ෂත් වෙනවා එට ඒක ඒක චිත්තක්ෂණිකයි කියලා කියනකොට ඇහි පිල්ලමක් ගහනකොට සිත්කීයක් පහළ වෙනවත ඉතින් මේ කාරණාව හැටියට හැබෑවටම න්ද දන්දෙන්ට බෑ නතකොට මාර්ගස්තීන පුද්ගලයට දන්දෙන්ට බෑ නමුත් දන්දෙන්ඩ පුළුහන් වෙන ක්‍රමයක් මේ අට්ටකතාව පැදිි කරන ොද දෙන්නන්නේ කියලා ඉපුදජය එවන් උතුමිකුටේ ප්‍රශ්නයක් අහනවා මාර්ගස්ත කෙනාට දෙන්න දානයක් දෙට පුළුහන්ද කියන කාරනාව සෝවාන් ආරිඵලේ ශාක්ෂාත් කරන්න මාර්ගයට පිළිපන් කෙනා අන්ගේ මාර්ගයට පිළිපන් කෙනාට දානයක් දෙන්ට පුළුහන්ද කියලා ප්‍රශ්නයක් අහනෝ ආම සක්කා පුළුහන් අටකතාවේ උත්තරයක් දෙනවා. කොහොමද ඒ සඳහංකරනවා පින්නතනමේ ආරද්ධ විපක්සක පුද්ගලයා. කෞද මේ ආරද්ධ විපස්සක කියල කියන්නේ. පටිපදා ඥානදස්සන විසුද්ධියය එහෙම ඇතං විදර්ශනා ඥාන තියන පුද්ගලයා. ආරද්ධ විපස්සක කියල කියන්නෙත් පටිපදා ඥානදස්සන විසුද්ධිය තියන කෙන කියලා කියන්නෙත් විදර්ශනා ඥාන තියන කෙන කියලා කියන්නේෙත් එක් කෙනෑට තමමා. දෙමනම් මෙන්න මේ විදර්ශනා ඥාන තියෙන කෙනා විදර්ශනාව වඩල විදර්ශනා ඥාන දියුණු කරගෙන ඒ විදර්ශනාවම පාතත් අරගෙන ගමට පිින්ඩපාති වඩිනවා. පාත්‍රාසිවුරු අරගෙන ගමට වඩිනවා යම් ගෙදරකට වැඩම කරලා දොරළඟ හිටගෙන ඉන්නවා. ඒ ඉන්නෙත් විදර්ශනාවෙන්ම තමායි. එතකොට කෙනෙකොට හිතෙට පුළුවහන් මේ පාරියන්න පුළුවහඳද විදර්ශනාවෙන්. එහෙම මීතෙන්න්ට පුළුවන් නමුත් පින්නුතනේ ඉතාම සෙහිකල්පනාවෙන්ම තම හිඳලතියන්නේ. අ සඳහන් කරනවනි අතීතියේ භික්‍ෂූන් වහන්සේලාට කතා කරන්්ඩෝන වඋනොත් කතා කරන්න හොඳම වෙලාව භාවනා කරන වෙලාවයි කියල. තැන් අපේ කාල නං භාාවනා කරන වෙලාවිෙනෙ කරොත් එහෙම. එක්කෝ ලඟු ප්‍රශ්නයක් එහෙම නැත්ත කතා කරන්න බෑ න කතා කරලා තින භාවනා කරනකොට ඉතින් කෙනෙක් ඇවෙල්ල කතාකරොත් සමහරවෙලාවට කතා කරනවා හැබැයි අහන ප්‍රශ්නයට විතරයි උත්තර දෙන්නේ මකක් කරි ප්‍රශ්නයක් ඇහුවොත් ඉතාම සිහියෙන් ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා. උත්තර දීලා අපඔහු තමන්ගේ කාරණා විත මයි තවත් ප්‍රශ්නයක් ඇහුවොත් ඉතාම සිහයෙන් උත්තර දිනවා අයි වැඩියෙන් වචන කියන්න මොකොවත් යන්නේ නෑ. ඔවු කියල කියන්නොත් ඔවු විතරයි. නෑ කියල කියන්නුත් නෑ විතරයි. එද මේ විදර්ශනාවෙන්ම තමයන්නේ. ගේල ගෙදරක දොරකට හිටගෙන ඉන්නවා. ඉන්නකොට දායකවූ පාත්තරය අරගෙන දාන පෙදෙනවා. පිනිතිර සඳහන් කරනවා ගෙදර කෙනෙක් පාතරය අරගෙන කැඳ සහ කැවිලියාදී ආහාර බෙදන අතර. අන්න ඒ වෙලාවේ මේ මාර්ගසිත පහල වෙනවා.ඒ විදර්ශනාවෙන්ම නන්නේ. එතකොට දෙැ පාත්තරය අරගෙන කැඳ සහ කැවිලි බෙදෙනවවා. ඒ බෙදන අතරේ මාර්ග සිත පහල වෙනවා. අන්න ඒ වෙලාවෙදන දානයේ මාර්ගස්ත පුද්ගලයට දෙන දානයේ ආනිසංස ළඟා කරලා දෙනවා කියෙනකින. ආරද්ධ විපස්ස කෙනෙක් තමයි දැම්ේ යන්නේ එකැන විදර්ශනා ඥාන තියෙනෙ කෙනෙක් තමයි පින්ඩපාතිට වඩින්නේ විපස්සනාවෙන්ම තමයි ඉන්නේ. ඒ ඉන්න අතරේ පාතරයට බෙදෙනවා ඔය බෙදන අතරේ මාර්ගඥානය පහළ වෙන ඒක චිත්තක් සැනික ඉතමා නමුත් ඥානයේ පහළ වෙන වෙලා මෙහෙ බෙදෙනවනි මාර්ගස්තයට දන්දෙන්ට තියෙන වෙලාව. තවත් ආකාරයකින් මේක සඳහන් කරනවා ආසනසාලාවයේ භික්‍ෂූන් ඉඳගෙන ඉන්නවා මිනිස්සු ගිහිල්ලා පාතරයට කැවිලි පවිලි බෙදෙනවා අන්න ඒ අතර වෙලා වෙත් යම් භික්ෂුවත් මාර්ග චිත්ත වීතිවලට එලබෙනවා. දානසාාලාවී හාමුදුරුරු කෝම ආඩිවෙලා ඉන්නෝ. ඒ ඉන්නෙත් දර්ශනාවෙන්ම තමා. දාහිකවෝ දානය බෙදාගෙන බෙදාගෙන යනවා. ඒ බෙදාගෙන බෙදාගෙන යනකොට එක භික්‍ෂුවක් මේ මාර්ග චිත්ත වෙයිතිවලට සමාධිනවා එළබෙනවා. එතට දායකිවම හිබෙදෙනවා එතනකොට ඒ මාර්ග සිත ඉන්නකෙන අට දන්දුන්න දන්ඳන්න වෙනවා. එම නැත්තං වෙනම හොයලා දන්දෙන්ට තන්දෙන්ට බෑ අපි දන්දීගෙන යනකොට මාර්ගචිත්තවීති පහළ වුණොත් ආං අපි මාර්ගය ඉන්නකෙන අට දන්දුන්න වෙන. එහෙමත් නැත්තං පින්නතුනි මෙහෙම සඳහන් කරනවා විහාරයේ හරි ආසනසාලාවි හරි ඉන්නකොට දායකයන් පාතරය අරගෙන ගෙදරට වැඩමෝල කැවිලි පෙවිලි පූජක් කරන ඒ වෙලාවේ සෝවාන් වෙනවා. ගෙදරට වැඩම කරලා කැවිලි පැවිලි පූජා කරන ඒ වෙලාේ විික්‍ෂුව ආරද්ධවි පස්සක මට්ට මිහිටියේ අදිසේම මාර්ග සිත පහළ වුණා ඉළඟට සෝවාන් වුණා සෝවාන් වෙනවා. පිනතිනින් මෙතැන සඳහන් කරනවා ඉතා විශේෂ කාරණාවක් මොකක්ද මාර්ගස්ත පුද්ගලයට දන් දුන්න වෙනවා ට උත්තරයක් විශේෂී සඳහන් කරන මාර්ගස්ත පුද්ගලයට දන්දෙන්ඩ දායකයට බැරිද යන කාරනාව. එකදැ උත්තරයක් නැම මේ සකස ගෙනය මාර්ගස්ථ කනට දෙෙන්ඩ පුළුහන් ඊළඟට ගෙදරට වඩින්නේ විපස්සන ඥාන තියන කෙනෙක්. පන්සලේ ඉඳලා විපස්සනා ඥාන තියනෙනෙක් තමයි දායකව ඇවිල් පාත්තර අරගෙන වැඩමමාග යන උපස්ථාන සාලා ඉන්න කොට. වි පස්සනනා ඥාන තියෙන කෙනෙක් වැඩමුවන්නේ ඊළඟට සඳහන් කරනවා දානය බෙදන අතරේ මාර්ග සිත පහළ වෙනවා බෙදලා ඉවර වෙනකොට පල සිතත් පහළ වෙනවා. මාර්ග සිත අපිකිව ඒක චිත්තක් සැනිකයි කියල විපස්සනා ඥානවල ඉන්නවා දානය බෙදාගෙන යනට මාර්ග සිත පහල වෙනවා ඊනකට බෙදදාගෙනයට පල සිතත් පහල වෙන එතකොට විපස්සක පුද්ගලයටත් දන් දුන්න වෙනවා. මාර්ගස්ථ පුදගලයටටත් දැන් දුන්න වෙනවා පලස්තයටත් දැ දුන්න වෙනවා නත් ඉතාම ශ්‍රේෂ්ට අවස්ථා ඇබ ඉතාම සියුම් සහ සංකීර්ණ අවස්ථා තමයි මේ පැහැදිලි කරලා තියෙන්. මෙන්න මේ දානය දෙන අවස්ථාව තමයි මාර්ගස්ත කෙනෙකුට දන් දෙන්න පුළුවන් කියල කියෙන් කියලා අට්ට කථාවේ සඳහැන් කරනවා. ඊලකට පින්නතිනි මෙතන කියනවා. සෝවාන් මඟට පිළිපන් උත්තමයකුට දෙන දානයේ ආත්ම අසංකෙයික විපාක දෙනවා එතකොට තවත් තැන අපි අසංකෙය කියන කාරණාව සඳහන් කළ. ඒ තිසරන ගත උපාසකෙකුට කෑමවෙලක් දුන්න නැතන් තිසරණ ගත කෙනෙකුට කෑම්වෙලක් දුන්න හමත් ආත්මා අසංකෙයියක විපාක දෙනව කිව්වා. දැන් මෙතන සඳහන් කරනවා සෝවාන් මඟට පිළිපන් උත්තමයෙකුට දෙන දානයත් ආත්මා සංකෙයියක් විපාක දෙනවා. ඒ කියන්නේ අසංකෙයියෙන් එහාට අපිට කතා කරන්න ගානත් නෑ ලැක්කමක් නෑ හැබ එක තේරුම් ගණඩ අපි සඳහන් කළා තිසරණ තියෙන කෙනාට වඩා තිසරණයි පන්සිලී තියෙනකෙන උසස් තිසරනයි පන්සිලී තියෙන කෙනටඋඩා තිසරනයි දසසිලිී තියෙනකිෙන උසස් එනම් මෙතෙන්ටෙනෙකොට තිසරනයි. ෝවාන් මාර්ග සිතරයෙන් එකං ඇවිල්ල ඉන්න කෙනයි අරට වඩා හුඟාක් උසස් කියන කාරණාව තේරුම් ගණඩා අපිට ප්‍රඥාවක් තිේෙන්ුවනේ අසංකෙයිය භාවයේ ඒ විස්තර කරන් ඩුදාහරණයක් කියනවා ගල් පොකුණක ජලය වගේ දකිඩ කියල කියනවා සෝවාන් මාර්ග සිත තියෙනට දුන්න දානය අසංකෙයිය කීවන්නේ ඒ අසංකෙය භාවේ ගල් පොකුණක ජලය වගේ දකිඩ කියවා දි ගල්පකුණන කියල හම ගල්පකුක් ඒ තරම්මල කුුණෑන. ඒ ගල්පොකුණ තියෙන ජලය සමහට අිකම ලිට්‍ර දහදාහත් ඉබ්බකල් ගල්පපු ගල්පොකුණක තියන ජලය වගේ දකිට කියනවා නමුත් ඒ අසංකය භාවය මයි සෝතාපත්ති පලස්තයන් වහන්සේට දුන්න දානේ අසංකෙය භාවි දැන් සෝවාන් පලට පත්තිච්ච උත්තමයන් වහන්සේට කියන්නේ එහෙම මයි. ප්‍රමාණය දක්වනවා මහා ගංගාවන් සහ මහා සමුද්‍රයේ ජලය වගේ දකින්න කියල. එතකොට දැන් මාර්ග සිතේ ඉන්න උත්තමයන් වහන්සේට දන්දුන්න හම අසංකේය භාවේ ගල්පකුණක ජලය වගේ. සෝවාන් පලසිට පත්ච්ච උත්තමයන් වහන්සේට දන්දනය එක අසංකෙය භාවේ පිරිල ගලන මහා ගංගාවන් සහ මහා සමුදරයේ ජලය වගේ දකිට කියනවා ඒ අසංකෙයිය භාවය. දෙකොට අසංකෙයිය එකම තමා නමුත් අර ගුණයේ වෙනස නිසා මහත්ඵලවෙන හැටි තේරුම්ගණ්ඩ මේ උදාහරණ පැහැදිලි කරලා තිනවා. ඊලකට සඳහන් කරනවා අසංකෙයිෙන් එහාට වැඩි වෙන හැටිගියන්ඩ ගානක් නැති නිසයි මෙහෙම මේ පැහැදිලි කර. පිනතිල එක තේරුම්ගණ්ඩ තවත් එක උදාහරණයක් අට්ටකතාව දක්වුණු. අප පිනතුන් කමත් දන්නෝ. ඒ කලි කොළපාගණ්ඩ රැහල හදාගත්ත කමත මෙතන සඳහන් කරනවා. කමතේ තියෙන්නේ මෙ මහ පෘතුවියෙන් පස් ප්‍රමාණයයි. කමත තියෙන් පස් ප්‍රමාණයයි කමත කියන එක රවුමට හදාගන්නවා මතුපිට ඉඳලා අපි පෘතිවයේ පතුලට යන කමත රව්මට අරගියත්. පමාය ඉන්නේ අනිප්‍රමාණය පෘතුවී තියෙනවනි එතකොට මෙතන සඳහන් කරනවා පෘතුවී තියෙන පස් ප්‍රමාණය වගේ වෙනස දකිින්ට ඕන කමතේ තියන පස් ප්‍රමාණය යම් ප්‍රමාණයයි එතකොට මාර්ග සිතේ ඉන්න කෙනෙකුට දුන්න දානය මේ කමතේ තියෙන පස් ප්‍රමාණය වගේ අසංකෙයි යයි කමතේ තියෙන පස් ප්‍රමාණය වගේ පලේටආපු කෙනාට දෙන දානේ යසංක එය භාවේ මුළු මහ පෘතුවීවාගේ දකින්න කියල කියලා. මෙන්න මේ උදාහරණ වලින් මාර්ගස්තයාගේ පලස්තයාගේ දන්දුන්නහම මාර්ගස්තයාටයි පලස්තයාටයි දදුන්නහම අපිට ලැබෙන වෙනස තේරුම් ගණ්ඩ කියලා මේ උදාහරණ පැහැදිල් කරලා තියෙනවා. එතකොට මේ දොකාරයෙන්ම කියල තිබ්බනි ගල්පොකුණේ ජලයගැනකීව ගංගාවල් වල සහ සාමුද්‍ර ජලය ගැන කිව්වා මෙතන කියවා භූමිය ගැන ජලයෙන් තරු ගන්න කෙනට ජලෙන් තේරුම් ගණඩ භූමියක් තේරුම් ගන්න කෙනට භූමියක් තේරුම් ගඩ ඉතාම පැහැදිලිව මේ විස්තර කරලා තියෙනවා. ඊළංඟ්‍ර පිටතින යහනවා මේ සූත්‍රය ආරම්භ කලි ඇයි කියලා මොනසූත්‍රේද දක්කින විභංග සූත්‍රය ආරම්භ කළ මේ සූත්‍රය පටන්ගත් එමොකේටද කියල ප්‍රශ්නයක් අහනවා අලකනවා හත්තැනක දුන්න දානේ හඟවන්න ඕන නිසයි මේ සූත්‍රය ආරම්ම කළේ. දැඟ අපි පෞද්ගලික දානය ගැන කතා කළ දාහතර පොලක දුන්න දානේ. පෞද්ගිලක දාන දාහතරයින්නේ. එදර මෙතන සඳහන් කරන සූත්‍රයේ පටන්ගත් ඒ දාහතර ගැන කතා කරන්න නෙමයි. සත්පොලක දුන්න දානේ ගැන කතා කර. එන් මොකක්ද මේ සත්පොලක දුන්න දානේ. මේ සාාසනය උගන් ොලා තියෙනවා. සාංගීකදාන හතක් තියෙනවා කියලා බෞද්ගලිකදාන්න දාහතරකුයි සාංගීක දාන හතකුයි තියෙනවා මේ සූත්‍රයේ පටන්ගන්නේ අන්ගේ සාංගීක දාන හත ගැනසාකච්ඡා කරන්න එමන පිනතුනේ භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන උබතෝ සංඝයට දෙන දානේ ශාසනයේ පළවිනි සාංගිකදාානයේ ාගිතුන් වහසේ ප්‍රධාන උබතෝ සංඝයට දෙන දානේ ඇයි මේ උබත වූ කියල කියන්නේ භික්ෂ භික්‍ෂණී දෙපාර්ශවමි ඉන්නවා. භාගිතු වහසිට ඉන්න භාගිතුන් වහස ප්‍රධානයි උබතෝ සංගයා ඉන්න. එතන සඳහ ඒ කියන්නේ එක පැත්තක භික්‍ෂු සංගලත්නය වැඩඉන්න. අනි පැත්තේ භික්‍ෂුණී සංඝයා වැඩඉන්නවා. මැද්දෙ බුදුරාණන් වහස වැඩඉන්නවා දෙපැත්තටම ප්‍රධානයි මේ තමයි පින්වතින බුදුරජාණන් වහන්සේ ප්‍රධහන්න උබතෝ සංගරත්නයට දෙන දානී කියල සඳහන් කරනවා මෙතන විශේෂයෙන් පැහැදිලි කරනවා මේ දානයට සමකරන්්ඩ පුළුහන් දක්කිනෙය භාවයක් තියෙන වෙන දා මේ ශසලීනය කියලා. මේ සාත් මේ දානයට සමකරන්න පුළුවන් වෙන දානය මේලෝක නෑ. දක්කිනේ ය භාවය මේ ධානයේ ඉතා මුතු. මක භාගිතුන් වහසෙත් වැඩ ඉන්නවා. භික්‍ෂු සංගයත් වැඩ ඉන්නවා. භික්‍ෂුණී සංගයත් වැඩ ඉන්නවා. ඊ ළඟට පින්නතුන සඳහ කරනවා භාග්‍යතුන් වහන්සේ පිරිනිවම් පැවට පස්සේ උබතුෝ සංගරත්නයට දෙන දානය මෙම දානය තරම් පරම දක්කිනේ ය වෙන්නෙන. බදුරජාණන් වහස පිරිණනිවම් පාල ඒත් උබතෝ සංගයට දන් දෙෙන්ඩ පුළුවන් හැබැයි බුද්ධ ප්‍රමුඛණමේ පලෙන්දානය එහෙමනි බුද්ධ ප්‍රමුක උබතෝ සංගයා දැම් භාගිතන් වහසේ පිරිනිවම් පාලා උබතෝ සංගේයට දෙන්න පුළුවහ භික්‍ෂූන්ට භික්‍ෂුණීට දෙන්න පුළුවන් නවත් භාගිතුන් වහස නෑ එනම් අර පලවෙනි සංගීක ධානය තරම් මේ කානිසංස නෑ බුදුරජාණන් වහසේ නැති නිසා සංගායට දුන්න අන්සන්සේ තියෙනවා ප්‍රශ්නයක් අහන අපින්නතන භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ බුද්ධ ප්‍රමුඛ උබතෝ සංගරත්නයට දානයක් දෙඩ පුළුහන්ඳ කියර පිරිනිුවම් පැවට පස්සෙත් පුළහන්ද භාග්‍යතුන් වහස ප්‍රධාන උබතෝ සංගයට දන්දෙන්ඩ උත්තරේ කොහොම වෙයිද එක හරි භාග්‍යවන් අවස්ථාව උත්තරේ දීලා තියෙනවා පුළුහොන් කියලා. නමුත් භාගිතුන් වහසනෑහැ ඒත් දාන දෙන්න පුළුවන්. කොහොමද ඒ දානෙ දෙන්නේ කියන එක අට්ටකතාව සඳහන් කරනවා භික්‍ෂූ සංගයත් භික්‍ෂුණී සංගයත් වැඩමෝල දෙපැත්ත වඩා හින්දවලා ඉන්නවා සදහතුක කරඩුව මැද්දි වඩා හිඳදෝලා ඉන්නවා. භාගිතුන් වහසේ වැල්ලයි. කරඩු හෝ දාාතුන් වහස වැඩ ඉන්න පිළි වහසෙන. පි වහන්සෙනම මැද්ද වඩායින්ද ඔල ඉන්න. හැබ හරියටම භාග්‍යතුන් වහන්සට කරපු උපස්ථානය නම් කරන්නඩෝනේ ඇතම එක සම්පූර්ණ වෙන්නේ එන භාගිතුන් වහසේට අතසෝධන පැන්ටික වෙනම පූජ කර්ඩ ඕේ අපි සකස්කරපු සියලුම දානවස්තුූන්ගේ අග්‍රභාගය මුලින් භාග්‍යතුන් වහසට පිළිගන්වලා සංගයායට දන්දඩ වන මෙතෙන්ට හිත හදාගන්ඩ ලොකු දියුණුවක් තියෙන්ටත්තව පිනතිනි ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමාවෙල්ලා තියෙන නිසා මේ උබතෝ බුද්ධ ප්‍රමුක උබතෝ සංගයායටට භාගිතන් හසගේ පරිනිර්වාණයෙන් පස්සේ දන් දෙන්නේ කොහොමද කියන කාරණාව ඊළඟ ධර්ම දේශනාව නිසාකච්ඡා කරඩ ඉඩතියාගෙන අපි ධර්ම දේශනාව නිමා කරමු මේ උතුම් සූත්‍ර දේශනාව මේ ලිච්ි ශ්‍රේෂ් මනුස ජීවිතයට මහා සාර්ථකත්වත් ගෙන දෙන ධර්ම කාරණා ගොඩක් අන්තර්ගතයි. මේ ජීවිතයට උතුම් සාධහරණයක් කරන්න පුළුවන් කාරණ ගොඩක් අන්තර්ගතයි දානය සම්බන්ති එහින්ද මේ උතුම් සූත්‍රදේශනාවන් සිදුකරන හතරවෙනි ධර්ම දේශනාව සඳහා දායිකත්වය ලබාදන ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලීය පරිගනක ආයතනයේ නියෝජ්්‍ය ලේඛකාධිකාරීේේ ධර්මතිලක මහත්මා සහ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්ව විද්‍යාලයේ මදචිකා විජේසූරිය මහත්මිය ඇතුළු පිරිස. උතු මරමුණු කීපයක් සෙහෙපත් කරනවා ධර්ම දේශනාව ශ්‍රවනය කරන අපද නිවන් අවබෝධ කරගන්නා මාර්ගයේ ගමන් කරන අතරම මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන පින්වත් ශ්‍රාවක මහජනතාවද නිවන් මාර්ගයට යොමුකිරීම මේ පින්කමේ උතුම් අරමුණක්කැටට පැහැදිලි කරනවා. දේශකයණන් වහන්සේට මේගිය සියලුම ඥාතීන්ට සුජීවත්ව සිටින දෙමවපියන් ඇැතුළු ඥාතිමිත්ත්‍රාදීන්ට අපවත් වී වදාළ ධරනාාගම කුසලදම්මනායක මාහිමිපාණන් වහන්සේට ත්‍රවිධ හමුදාවට සහ සියලු රණවිවරුවන්ට සියලුම සෞකෙන්ල දහරීන්ට සහ කොරෝනාරෝගීන් පීඩාවට පත් සියලු රෝගීන්ට නිදුක් නිරෝගි භාවයේ ශිරජීවනය උදෙසා රත්නත්‍රී ආශිරුවාදයත් සද්ධර්ම දාන ආනිසංසයත් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ධර්මතිලක මහත්මා සහ. මධුෂිකා විජේසූය මහත්මය ඇතුළ පිරිස. අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරවාද කළ සියලු දෙනාටම රත්නත්‍ර යාශිරුවාදයෙන් නිිදුක් නිරෝගි භාවේ චිරජීවනයීම උදාවේවා. ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැන්ඩ මේ පුුණ්‍ය ධර්මයන් හේතු ආසනාවේවා කියල ප්‍රාර්ථනක. ආකා සත්හාචබු මට්හාදීවානගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංගකන් තුළුක සාාසනන් දේවෝ වස්සතු කාලී නේ සස්්‍යිය සම්පත්ති හෝතුචෙ පිතෝ බවතුළු කෝච රාජා භවතු දමමිකු සුපතිීව